ඉතින් කොහොමද යාළුවනේ ඔන්න වෙනද වගේම ආදත් කුක් විත් නිරංජි YouTube නාලිකාවට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා මම ඔයාලට අද අරගෙන ආවේ ඉන්දියන් කෑම එකක් මේකේ නම තමයි පකෝඩා මේකට ලුණු එකතු කරලා තියෙන හින්දා ඔනියන් පකෝඩා කියලා තමයි කියන්නේ මේ පකෝඩා එක ගොඩක්ම රසයි. ඒ වගේම ගුණේනුත් ඉතාමත් ඉහළයි. මේ පකෝඩ එක හදන්න මම හාල් පිටි, කඩල පිටි, කරපිංච වගේ දේවල් තමයි අරන් තියෙන්නේ. ඒවා ගොඩාක් පෝෂණ ගුණෙන් ඉහළ දේවල්. අපි එහෙනම් බලමු මේ පකෝඩ එක හදන්න අපට අවශ්‍ය වෙන දේවල් මොනවද කියලා. පකෝඩ එක හදන්න මම ලුණු ගෙඩි තුනක් අරගෙන තියෙනවා. ඒ වගේම කරපිංචා ඉටි තුන හතරක් අරගෙන තියෙනවා. අමු මිරිස් කරල් දෙකයි. කඩල පිටි ග්‍රෑම් 100යි. හාල් පිටි මේස හැඳි දෙකයි. තලාගත්ත සුදු ලුණු ටිකක්, ලුණු, කෑලි මිරිස් ටිකක්, තුන පහ ටිකක්, මිරිස් කුඩු ටිකක්, පොල් තෙල් වතුර මේ ටික තමයි මම අරගෙන තියෙන්නේ මේ පෙන්නන ආකාරයට මම ලුණු ටික කපා ගන්නවා මේ පෙන්නන ආකාරයට තමයි මම ලුණු ටික කපා ගත්තේ. අමු මිරිස් ගොඩක් පොඩියට කපා ගන්න. මං කරපිංච ටිකත් පොඩියට කපා ගත්තා. මං කෑලි මිරිස් 3-5 ටික මිරිස් කුඩු ටික එකතු කරගත්තා. ලුණු සුදු ලුණු ටිකත් මම මේ වෙලාවේදී එකතු කරගන්නවා. ලුණු පහේ ටික හොඳට ලුණුත් එක්ක කලවම් වෙන්න හොඳට කලවම් කරන්න. ඊට පස්සේ හාල් පිටි, කඩල පිටි, පොල් තෙල් ටික ඔක්කොම දාලා නැවත කලවම් කරන්න.
අන්තිමට මම වතුර ටික ටික දාලා මේස හැඳ හැඳ වගේ දාලා මේක අනා ගන්නවා. මට වතුර කෝප්ප කාලකට වැඩිය ගියා. ඔයාලා ඒක ඔයාලට තේරෙනවා අතින් අරගෙන ටිකක් දාන්න පුළුවන් වගේ වෙනකන් වතුර ටිකක් දාලා හදා ගන්න. ඒ කියන්නේ ලූණු එකත් එක්ක අර කඩද පිටි එකයි හාල් පිටි එකයි එකතුවක් වෙන්න ඕන. එතකොට ඔයාලට මේ මම පෙන්නලා දීලා තියෙන විදියට වතුර ටික ටික දාලා හදා ගන්න පුළුවන්. කෝප්ප කාලක් වගේ තමයි වතුර යන්නේ. ඔයාලට පේනවනේ මේක කිසිම දියාරු ගතියක් නැහැ කියලා. දියාරු කරගන්න එපා, මේ විදියට හදා ගන්න. භාජනයක් ලිපේ තියලා ඒක රත් වුණාට පස්සේ මම තෙල් ටික දාගන්නවා. තෙල් එක හොඳටම රත් වෙන්න ඕනේ. ඊට පස්සේ තමයි අපිට පකෝඩ එක බෙද ගන්න පුළුවන්. මේ පෙන්නන විදියට අතින් ටික ටික දාගෙන හොඳින් බෙද ගන්න. පකෝඩ බදිද්දී අපිට එකම ප්‍රමාණයට ගින්දර තියාගන්න බෑ. ඒක අපි පාලනයක් කරගන්න ඕනේ. ඔයාලා මෙහෙම කරන්න, මුලින් දාන වෙලේට බෙදෙන්න ගින්දර වැඩියෙන් තියලා ටික වෙලාවක් ගියාට පස්සේ ගින්දර ටික අඩු කරන්න. මොකද ගින්දර වැඩියෙන් දැම්මොත් පර වෙලා යනවා විතරයි, තැම්බීලමක් වෙන්නේ නැහැ. අර මුලින්ම ගින්දර වැඩි වෙලා එතකොට කරත් වෙනවා. ටිකක් අඩු වුණාට පස්සේ අපේ පකෝඩ එක ගොඩක් හොඳින් බෙදෙනවා. ඔයාලට පේනවා ඇති පකෝඩ එක හොඳින් බැදිලා ලස්සනට තියෙනවා. මම දැන් අන්තිම පකෝඩ ටිකත් බැදගන්න තමයි යන්නේ.
මට දෙයක් කියන්න අමතක වුණා. මේ පකෝඩා බදිද්දි ඔයාලගේ පකෝඩා එක එකිනෙකට ඇලෙනවා වගේ නම් ටික වෙලාවක් බැඳගෙන අනිත් පැත්ත හරව ගන්න. එතකොට එහෙම ඇලීමක් වෙන්නේ නැහැ. ඉතින් මේ තියෙන මගේ අන්තිමට බැදගත්ත පකෝඩා ටික බාන්න කොච්චර ලස්සනද කියලා. ඒ වගේම රසයි ගුණයි. ඉතින් ඔයාලා ට්‍රයි කරලා බලන්න. එහෙනම් ඉතින් මේ වගේ වීඩියෝ එකකින් නැවත හමු වෙනතුරු ඔයාලට සමු දෙන්නම්. මාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න, ලයික් කරන්න, කමෙන්ට් කරන්න. මේ වීඩියෝ කාට හරි වටිනවා කියලා හිතෙනවා නම් ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් ගිහිල්ලා එන්නම්. සුබ දවසක් ඔයාලට.